සුබ දවසක් මිත්‍රවරුනි එහෙනම් ඔයාලා මේ අද එකතු වෙලා ඉන්න අපේ බදාදා වැඩසටහනත් එක්ක බදාදා වැඩසටහනේදී ඔයාලා දැනටමත් දන්නවා අපි කතා කරන්න මොනවද කියලා චිත්‍ර කලාවේ තියෙන තියරි කරුණු ඒ වගේම චිත්‍රවල තියෙන ඉතිහාසාත්මක කරුණු සහ තව වෙන වෙන විදිහේ දැනුම ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ ඉතින් ඔයාලට ගිය සතියේ මතක ඇති අපි කතා කරා ෆොටෝ රියලිසම් කියලා මාතෘකාව ගැන බැලුවේ නැත්නම් දැන්මම ගිහිල්ලා මෙන්න මේ කාඩ් එකෙන් බලලෙන්න ඉතින් ඊට උඩින් සතිය අපි කතා කරා රියලිසම් ගැන ඒකත් බලුවේ නැත්නම් ඒකත් මෙතන තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න ඉතින් මිත්‍රවරුනි අපි ෆොටෝ රියලිසම් ගැන රියලිසම් ගැන කතා කරා දැන් මම ගිය සතියේ කිව්වා මේ සතිය අපි කතා කරන්නේ හයිපර් රියලිසම් ගැන කියලා ඉතින් එහෙනම් අපි ෂණිකව යමු හයිපර් රියලිසම් ගැන කතා කරන්න මේ කාල වකවානුව වෙනකොට අපේ චිත්‍ර කලාවේ දීලා ඉන්න සමාජික සමාජිකයන් ගොඩක් වෙලාවට හොයන මාතෘකාවක් තමයි මේ මොකද්ද මේ හයිපර් රියලිසම් කියන්නේ කියලා Facebook එක පැත්තට ගියත් හයිපර් රියලිසම් YouTube එක පැත්තට ගියත් හයිපර් රියලිසම් ඇයි මෙච්චර මේ හයිපර් රියලිසම් කියලා මාතෘකාවක් ගැන හොයන්නේ මොකක්ද මේ හයිපර් රියලිසම් කියලා කියන්නේ අපි එහෙනම් මෙන්න මේ ගැටේ ලියා ගමු මෙන්න මේ විදියට සරලවම කිව්වොත් හයිපර් රියලිසම් කියලා කියන්නේ රියලිසම් නැත්නම් යථාර්ථයටත් එහා ගිහිල්ලා චිත්‍ර අඳිනකට මොකද්ද බලේ හරුගේ ගිය සතියේ වැඩසටහන බැලුවා නම් ඔය කට්ටිය දැනටමත් දන්නවා ඇති ෆොටෝ රියලිසම් ගැන ඉතින් ෆොටෝ රියලිසම් පටන් ගත්තේ 70 දශකයෙන් පස්සේ 70 දශකයෙන් පස්සේ ෆොටෝ රියලිසම් පටන් ගත්තට ෆොටෝ රියලිසම් වලදී තිබිච්ච එක කාරණයක් තමයි ශිල්පියට තියෙන වැඩ කරන්න තියෙන අවකාශය අඩුයි ඒ කියන්නේ ෆොටෝ එකක් කොපි කරනවා වගේ චිත්‍රයක් නේ අඳින්න පටන් ගත්තේ ඊට පස්සේ ශිල්පීන් හොයන්න පටන් ගත්තා මේක අපිට ෆොටෝ එකකට වඩා එහාට ගිහිල්ලා මොකක් හරි මේක ඇතුලේ කරන්න පුළුවන් නම් කරමු කියලා. අන්න ඒ කරපු දෙය තමයි අපි හයිපර් රියලිසම් කියලා කතා කරන්නේ. ෆොටෝ රියලිසම් චිත්‍රයක් හැම වෙලේම ෆොටෝ එකකට සමාන වුණාට හයිපර් රියලිසම් සිතුවමක් අධිවිභේදන ඡායාරූපයකට බොහොම සමානයි. ඒ වගේම තමයි අධිවිභේදන ඡායාරූපයක් ඉක්මවල යන්නත් පුළුවන්. හරියට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ෆොටෝ රියලිසම් වලදී කරේ ෆොටෝ එකක් වගේ පේන්න චිත්‍රය අඳින එක නැත්නම් ෆොටෝ එකේ තියෙන ඒ ඩීටේල්ස් ඔක්කොම වෙනත් මාධ්‍යකින් කොපි කරන එක. හයිපර් රියලිසම් වලදී සිද්ධ කරේ ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක ෆොටෝ රියලිසම් වලට විදියට ඇඳලා ඊට පස්සේ ෆොටෝ රියලිසම් වලට වඩා ඩීටේල්ස් ඇඩ් කරන එක. හරියට අපි කිව්වොත් මාව හයිපර් රියලිසම් විදියට ඇඳොත් ඒ අඳින චිත්‍රය තුලේ මගේ මේ ෂර්ට් එකේ තියෙන රෙද්දේ ටෙක්ස්චර් එකත් නැත්නම් වියමනත් හයිපර් රියලිසම් සිතුවම් ශිල්පීන් අඳිනවා. හැබැයි මේකත් එක්තරා ආකාරයකට ෆොටෝකොපි කිරීමක් තමයි. නැත්නම් ඒ කියන්නේ චිත්‍රය අපි ෆොටෝ එකක් බේස් කරගෙන ෆොටෝ එකෙන් ඒ ඩීටේල්ස් ටික ගෙඩි පිටින් අරගෙන අඳින ක්‍රමයක් තමයි. හැබැයි ශිල්පියාගේ තියෙන පරිකල්පන ඥානය පාවිච්චි කරලා ශිල්පියා කරපු දේ තමයි මේ චිත්‍රයට වඩ වඩාත් ඩීටේල්ස් ඇඩ් කරපු එක. හරියට අපි බැලුවොත් පෝට්‍රේට් එකක් කරොත් ඒ පෝට්‍රේට් එක ඇතුලේ ඒ කට්ටිය අඳින්න වග බලාගත්ත හැම වෙලේම රෝම කූප ඒ වගේම තමයි ස්කින් ටෙක්ස්චර් එක නිවැරදිව. ඔන්න ඔය විදියට තමයි හයිපර් රියලිසම් සිතුවම් මේ ලෝකයට දායාද වෙන්නේ. ඒ කියන්නේ ෆොටෝ රියලිසම් වලදී ෆොටෝ එකකට සමාන වුණාට චිත්‍රයක් හයිපර් රියලිසම් වලදී ෆොටෝ එකක් අතික්‍රමණය කරන ගානට අඳින්න අපේ සිතුවම් ශිල්පීන් සපන්ත වෙනවා. හයිපර් රියලිසම් සිතුවමක් ගත්තොත් අනිවාර්යෙන් ෆොටෝ එකට එහා ගිහිල්ලා මේ කාරණා ටික සිද්ධ වෙන්න ඕන. මෑත කාලීන ශිල්පීන් ඇයි මේ හයිපර් රියලිසම් ගැන මෙච්චර හොයන්නේ කියලා උනන්දු කියලා. හයිපර් රියලිසම් චිත්‍රයක් දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා මේක චිත්‍රයක්ද කියලා. ඒ වගේම තමයි වඩ වඩාත් ලං වෙලා බැලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් චිත්‍රය ඇතුලේ අර මං කියපු වගේ ටෙක්ස්චර්ස් හැම දෙයක්ම වගේ තියෙනවා. පින්සලක් ඇඳොත් පින්සලේ කෙන්දෙන් කෙන්දට ඇඳලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි හයිපර් රියලිසම් සිතුවම් වලට ඇතුළත් වුනේ. ඉතින් අපේ ශිල්පීන් අපේ මිනිසුන්ගේ ස්වභාවය තමයි සිතුවමක් රියලිස්ටික්ව දකින්න ගොඩක් කට්ටිය 80%ක් 85%ක් විතර අය කැමති සිතුවමක් රියලිස්ටික් වඳින්න. හයිපර් රියලිසම් කියන මාතෘකාව ඇතුළේදී ඒ රියලිස්ටික් කියන එක උපරිමයට කරනවා. හැබැයි මම ෆොටෝ රියලිස්ටික් වලදී කිව්වා වගේම මෙතෙන්දිත් අපි එක එක උපක්‍රම පාවිච්චි කරනවා ස්කෙච් එක ගන්න. ඉතින් අපි මෙතෙන්දිත් පාවිච්චි කරනවා
ප්‍රොජෙක්ටර්ස් ස්ලයිඩ් ප්‍රොජෙක්ටර්ස් වගේ දේවල් පාවිච්චි කරලා අර තියෙන ෆොටෝ එකේ ඉමේජ් එක කෙලිම කැන්වස් එකට අරගෙන කැන්වස් එකේ රීටච් කරන්න. නැත්නම් හරියට සිතියමක් අඳිනවා වගේ අඳින්න. ඊට පස්සේ තමයි වර්ණ දදා චිත්‍ර අඳින්නේ. නැත්නම් සරලම මෙතඩ් එකකට ගියොත් ඒ කියන්නේ හැමෝන්ඩම කරන්න පුළුවන් විදියට කොටු ගහලා අඳිනවා. හැබැයි කොටු ගහන මෙතඩ් එකට වඩා මේ ශිල්පීන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ට්‍රේස් කරන එක නැත්නම් ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරලා ඉමේජ් එක ප්‍රොජෙක්ට් කරගන්න එක. හැබැයි අවසානයේදී කොහොම කරත් ෆොටෝ රියලිසම් වලට වඩා ඩීටේල්ස් ප්‍රමාණයක් අපිට හයිපර් රියලිසම් සිතුවමක බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට හයිපර් රියලිසම් සිතුවම් තෙල් සායම් මාධ්‍ය සහ ග්‍රැෆයිට් පෙන්සිල් චාකෝල් වගේ මාධ්‍ය වලින් සිද්ධ කරනවා. හේතුව තමයි තෙල් සායම් මාධ්‍ය භාවිතා කරන්නේ අර තෙල් සායම් මාධ්‍යයේ තියෙන වියලෙන්නේ නැති ගුණය වේලෙන ගොඩක් පරක්කු නිසා. ග්‍රැෆයිට් පෙන්සිල් වගේ දේවල් පාවිච්චි කරන්නේ හසුරවන්න තියෙන පහසුව නිසා. චාකෝල් වගේ මීඩියම් එකක් පාවිච්චි කරනවා ඒකේ තියෙන උපරිම ඩාර්ක්නස් එක නිසා. ඉතින් මේ වගේ සිතුවම්මක් දැක්කම ගොඩ දෙනෙට ආසයි. ඒ වගේම තමයි මේවා කරන්න ගිහිල්ලා හුඟක් වෙලාවට වරද්ද ගන්න හේතුත් තියෙනවා. එකක් තමයි අපි ඉන්ටර්නෙට් එකේදී මේ හයිපර් රියලිසම් සිතුවමක් අපි පොඩියට දැක්කට ඇත්තටම හයිපර් රියලිසම් සිතුවමක් කියන්නේ ලාර්ජ් ෆෝමැට් එකේ චිත්‍රයක්. ඒ කියන්නේ ගොඩක් ලොකු චිත්‍රයක්. සාමාන්‍යයෙන් අඩි ගානක් පළල අඩි ගානක් දිග චිත්‍රයක් වෙන්න පුළුවන් ඒක. හැබැයි අපි පොඩි A4 සයිස් වගේ කඩදාසියක මේක අඳින්න ගියොත් අපිට ඒකට හරහට හිටින දේවල් කීපයක්ම තියෙනවා. එකක් තමයි paper texture එක. කඩදාසියක තියෙන වයනය නැත්නම් texture එක tooth එකෙන් අපිට එක එක දේවල් හරහට හිටිනවා. මොකද අපිට හිතා ගන්න බැරි විදියට details දාන එක අමාරු කරනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලොකු කඩදාසියකට යන්න. මොකද තුඩ මහත පැන්සලකින් ඇඳා වුණත් කෙස් ගහක් ලොකුවට අඳින්න පුළුවන්. අනිත් එක තමයි හයිපර් රියලිසම් සිතුවමක් කරනකොට අපේ අලුත් ශිල්පීන් කලබල වෙලා ඉක්මනට වැඩේ කරන්න යන එකත් එක්තරා ආකාරයක ගැටලුවක්. මොකද හයිපර් රියලිසම් වගේ ඒ වගේ ඩීටේල්ස් දාන්න තියෙන චිත්‍රයක් දවසෙන් දෙකෙන් ඉවර කරන්න බෑ. මාස ගාණක් කැප කරන්න ඕනේ වැඩේට. හයිපර් රියලිසම් චිත්‍ර අඳින අය මාස ගාණක් කැප කරලා තමයි මේ චිත්‍රයක් ගොඩ දාන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්නම් හයිපර් රියලිසම් චිත්‍ර අඳිනවයි කියලා නන්නත් ආර වෙන්න තමයි වෙන්නේ. හයිපර් රියලිසම් එකක් බැලූ බැලමට ෆොටෝ රියලිසම් එකක් වගේ. හැබැයි ලං වෙලා බැලුවම ඊටත් එහා ගිහිපු ඩීටේල්ස් තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට හයිපර් රියලිසම් චිත්‍රයක් දැක්කම නිකන් තනි කරම ඇත්ත වගේ තියෙන්න ඕන. මෙතෙන්දි මතක තියාගන්න කලර්ස් වගේ දේවල් ගොඩක් වෙලාවට කොපි කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. කොපි කරාට පස්සේ ඊට පස්සේ අර ඩීටේල්ස් ටික හයිපර් රියලිසම් චිත්‍රවලදී ඩීටේල්ස් ඇඩ් කිරීමක් සිද්ධ වෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේ හයිපර් රියලිසම් සිතුවම් ශිල්පීන් ගැන. ඒ වගේම රියලිසම් සිතුවම් ශිල්පීන් ගැන, ෆොටෝ රියලිසම් සිතුවම් ශිල්පීන් ගැන, හැම ශිල්පියෙක් ගැනම අපි ඉස්සරහ වැඩසටහන්වලදී කතා කරමු. දැනට අපි මේ සිතුවම් ඇඳීමේ ක්‍රම ටික නැත්නම් මේ ජොන්රාස් ටික ගැන පොඩ්ඩක් උඩින් අතපත ගග පොඩ්ඩක් දැන හඳුනගනිමු. දැන් මම මේ දේවල් කිව්වට පස්සේ ඔය කට්ටියන්ට පුළුවන් ඕනනම් YouTube එකේ සර්ච් කරන්න, Google එකේ, Wikipedia එකේ සර්ච් කරලා ඉංග්‍රීසියෙන් තියෙන දේවල් තියෙනවා. ඒ වගේම අපේ සමහර ශිල්පීන් කරපු වීඩියෝස් වගේ දේවල්, එතකොට ලිපි ලේඛන තියෙනවා, මේ සම්බන්ධව හොයා ගන්න පුළුවන්. ඒවා බලන්න. මම මෙතෙන්දී ගොඩක්ම කරන්නේ මේ වැඩේ අවුස්සලා කරලා තියෙන එක. අපි ඉස්සරහට බලමු අපිට පුළුවන් විදියට මේ වැඩේ ලියා ගන්න. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න විවිධාකාරයේ ඉතාමත් දක්ෂ චිත්‍ර ශිල්පීන්. ඉතින් ඒ චිත්‍ර ශිල්පීන්ට පුළුවන් ඔයාගේ අදහසුත් මොකක් හරි මාධ්‍යයකින් ප්‍රකාශයටපත් කරන්න. මොකද මේ කාලවකවානුව වෙනකොට අපිට තියෙන මේ චිත්‍රකලාව සම්බන්ධව තියෙන දැනුම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙච්ච දැනුම අපි කොහොම කොහොම හරි අපේ හැමෝන්ගේම ළඟ තියෙනවා මේ විදියට බෙදා ගන්න ඕන. අපි ස්කිල්ස් ෂෙයා කරගන්න ඕන. ඒ වගේම අපේ නොලෙජ් එක ෂෙයා කරගන්න ඕන. ඔයාලට පුළුවන් මේ විදියට නොලෙජ් එක ෂෙයා කරගන්න. ඔයාලගේ කාට හරි මේවා දන්නවනම් හදන්න YouTube channel එකක් කරන්න. අපි සපෝට් එක දෙන්න, ඉස්සරහට කරගෙන යන්න. Facebook එකේ දාන්න, ලිපි ලියලා දාන්න. මගේ channel එක subscribe කරපො මගේ channel එකත් එක්ක නිතරම interact වෙලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි කියලා කියනවා මුලින්ම. ඔයාලා නිසා තමයි channel එක දිගටම කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ඔක්කොම ලැබිලා තියෙන්නේ.
එහෙනම් මිත්‍රවරුනේ තාමත් ඔයාලා AL කලාකාරය මේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. subscribe කරාට පස්සේ එහා පැත්තෙන් එන notification bell icon එක අනිවාර්යෙන් ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකෙන් ඇවිල්ලා මගේ වීඩියෝ එක බලන්න. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පොඩි like එකක් දාගෙන යන්න. වීඩියෝ එක ගැන ඔයා දරන මතය පල්ලෙහා comment section එකේ comment එකක් විදියට දාගෙන යන්න අතමතක කරන්න එපා. එහෙනම් මිත්‍රවරුනේ මම ගිහින් එන්නම්. මම ජනිත් අයිබෝවන්.